අයිබෝවන් මිස්ටර් මාකට් සිලෝන් YouTube චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද 2024 හයවෙනි මාසේ අද තුන්වෙනිදා සන්ධාදිනේ දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් කොහොමද අද්දිනේ දී වාර්තා වුණේ කියලා අපි බලමු. ඒ වගේම මතක් කරන්න ඕනි අපේ චැනල් එක හරහා ඔබට අද මිල මෙන්ම පසුගිය මිල ගණන්ද ඉක්මනින් පහසුවෙන් නරඹන්න පුළුවන්. ඒක නිසා අපේ චැනල් එක දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා. අද මුලින්ම ගෝවා රුපියල් 50ත් 100ත් අතර මිල ගණන් වලට අලෙවි වුණා. මල් ගෝවා රුපියල් 500ත් 550ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. අද රතු ගෝවා මිලක් සදහන් වුණේ නැහැ දමුලා අධික මධ්‍යස්ථානයේ. මීළඟට අද බොංචි රුපියල් 350ත් 450ත් වෙනකම් මිල අද්දිනේදී අඩු වෙලා තියෙනවා. ලීස් රුපියල් 350ත් 400ත් අතර මිලක් තමයි අද්දිනේදී වාර්තා වුණේ. කැරට් රුපියල් 130ත් 150ත් අතර මිල ගණන් අද්දිනේදී වාර්තා වෙනවා. කොළ බීට් රුපියල් 250ත් 280ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. අද කඩ් බීට් රුපියල් 250ත් 380ත් අතර මිලක් අද්දිනේදී අලෙවි වෙලා තියෙනවා. තක්කාලි රුපියල් 80ත් 140ත් අතර මිලකට තමයි අද අලෙවි වෙලා තියෙන්නේ. රාබු රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට අද්දිනේදී අලෙවි වෙනවා. ඒ වගේමයි නෝකෝල් රුපියල් 150ත් 180ත් අතර මිල ගණන් වලට තමයි අද්දිනේදී අලෙවි වුණේ. කැකිරි රුපියල් 40ත් 50ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවි වෙලා තියෙනවා. පිපිඤ්ඤා රුපියල් 70ත් 110ත් අතර මිල ගණන් වලට තමයි අද දවසේ අලෙවි වුණේ. ලංකා අර්ථාපල් රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ආනයන අර්ථාපල් රුපියල් 170ත් 180ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. වැටගලු රුපියල් 230ත් 250ත් අතර මිල ගණන් වලට අද්දිනේදී අලෙවි වෙනවා. බණ්ඩක්කර රුපියල් 100ත් 160ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී පතෝල රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට තමයි අද දවසේ අලෙවි වුණේ. කරවිල රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙනවා. ඒ වගේම තුබ කරවිල ආද රුපියල් 500ත් 600ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද වට්ටක්කර රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට තමයි අද්දිනේදී අලෙවි වුණේ. මීළඟට බටාන රුපියල් 320ත් 330ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුණේ. වම්බටු රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද තිබ්බටු කිලෝ එක රුපියල් 500ත් 650ත් අතර මිලක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම එළබටු රුපියල් 250ත් 300ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවි වෙනවා. අද දඹල රුපියල් 300ත් 400ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. මීළඟට මෑකරල් රුපියල් 150ත් 220ත් අතර මිල ගණන් වලට අද දවසේදී අලෙවි වෙලා තියෙනවා. මුරුංග රුපියල් 300ත් 400ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. අද අලු කෙසෙල් රුපියල් 90ත් 100ත් අතර මිලකට අද දවසේදී අලෙවි වෙනවා. ඒ වගේම කෙසෙල් මුව රුපියල් 50ත් 60ත් අතර මිලකට තමයි අද දවසේ අලෙවි වුණේ. ඇඹරැල්ලා රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වෙනවා. ඒ වගේම චව් අද රුපියල් 60ත් 80ත් අතර මිලකට තමයි අද්දිනේදී අලෙවි වුණේ. අද දෙහි කිලෝ එක මිල රුපියල් 850ත් 900ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. මාළු මිරිස් රුපියල් 380ත් 400ත් අතර මිලකට අලෙවි වෙනවා. ඒ වගේමයි අමු මිරිස් මිල අඩු වුණාද 120ත් 200ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. අද වියළි මිරිස් රුපියල් 700ත් 750ත් අතර මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ. නයි මිරිස් රුපියල් 650ත් 700ත් අතර මිලකට අද දවසේ අලෙවි වෙනකොට පොලොස් රුපියල් 30ත් 35ත් අතර මිලකට තමයි අලෙවි වුණේ. ඒ වගේමයි අද සුදුළු උණු කිලෝ එක රුපියල් 480ත් 490ත් අතර මිලකට තමයි අලෙවි වුණේ. අද රතුළු උණු 250ත් 350ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම ලොකුළු උණු ආනයන රුපියල් 200ත් 280ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙලා තියෙනවා. අද ලංකා ලොකුළු උණු මිලක් සදහන් වුණේ නැහැ දමුලා ආර්ථික මධ්‍යස්ථානයේ. අපි මීළඟට බලමු අල වර්ගවල මිල ගණන් දඹුල්ලේ අද්දිනේදී. නෙළුමල මුලින්ම රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. මීළඟට කොහිලල රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. අද කිරියල රුපියල් 150ත් 160ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. මඤ්ඤොක්කා රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට තමයි අද දවසේ අලෙවි වුණේ. බතල රුපියල් 120ත් 130ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද ඉන් අලවල මිලක් සදහන් වුණේ නැහැ දමුලා ආර්ථික මධ්‍යස්ථානයේ. අපි මීළඟට බලමු ඉඟුරු රුපියල් 2800ත් 3000ත් අතර මිලකට තමයි අලෙවි වුණේ. අද කහ මිලක් සදහන් වුණේ නැහැ දමුලා ආර්ථික මධ්‍යස්ථානයේ. අපි මීළඟට බලමු පලා වර්ගවල මිල ගණන් කොහොමද අද දිනේදී දඹුල්ලේ වාර්තා වුණේ කියලා. ලුණු කොළ රුපියල් 400ත් 500ත් අතර ඉතා ඉහළ මිලක් සදහන් වෙනවා. මුකුණු යන්නත් රුපියල් 20ත් 25ත් අතර මිලක් තමයි වාර්තා වන්නේ.
අද සලාදවල මිලක් සඳහන් වුණේ නෑ. අපේ වීඩියෝකට තාම ලයික් එකක් දැම්මේ නැත්නම් දැම්ම ලයික් එකක් දාන අනිවාර්යෙන්. කරපින්ජා රුපියල් 90ත් 100ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුණේ. අතුගෝවා රුපියල් 100ත් 120ත් අතර මිලක් අද දිනේදී වාර්තා වෙනවා. නිමිති රුපියල් 120ත් 130ත් අතර මිලකට තමයි අලෙවිලා තියෙන්නේ. කංකුන් රුපියල් 20ත් 25ත් අතර මිලකට අලෙවෙනවා. අද ඒ වගේම මීළඟට ධාන්‍ය වර්ගවල මිල ගණන් අපි බලමු. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කොහොමද වාර්තා වුණේ කියලා. බඩඉරිඟට රුපියල් 140ත් 150ත් අතර මිලක් වාර්තා වෙනකොට සෝයා බෝංචි 290ත් 300ත් අතර මිලකට අලෙවෙනවා. අද සියඹලා රුපියල් 210ත් 220ත් අතර මිලකට තමයි අලෙවෙලා තියෙන්නේ. තල රුපියල් 900ත් 1000ත් අතර මිලකට අද දවසේ අලෙවෙනවා. මුං ඇට රුපියල් 840ත් 850ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. කව්පි රුපියල් 670ත් 680ත් අතර මිලකට අලෙවෙනවා. කුරක්කන් රුපියල් 310ත් 320ත් අතර මිලකට තමයි අද දවසේ අලෙවෙන්නේ. මීළඟට කඩල රුපියල් 390ත් 400ත් අතර මිලකට අලෙවෙනකොට අද රට කජු මිල රුපියල් 490ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. අපි මීළඟට බලමු පළතුරුවල මිල ගණන්. මුලින්මත් අපි බලමු කෙසෙල් වර්ගවල මිල ගණන්. අද සීනි කෙසෙල් 60ත් 80ත් අතර මිල ගණන් වලට අලෙවෙනවා. ඇඹුල් කෙසෙල් රුපියල් 50ත් 80ත් අතර මිලකට තමයි අද අලෙවෙන්නේ. අද කෝලිකුට්ටු රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වාර්තා වෙනවා. ඒ වගේමයි ඇන්බන් රුපියල් 150ත් 200ත් අතර මිලක් තමයි අද දිනේදී අලෙවෙලා තියෙන්නේ. අද රතබලා කෙසෙල් රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවෙනවා. පේර කිලෝ එක රුපියල් 350ත් 400ත් අතර මිලක් තමයි අද දවසේ වාර්තා වුණේ. පැපල් රුපියල් 40ත් 70ත් අතර මිලකට අද කිලෝ එක මිලදී ගැනීමට හැකි වුණා. කොමඩු රුපියල් 50ත් 60ත් අතර මිලක් තමයි අද තොග මිල වාර්තා වන්නේ. අන්නාසි මිලත් අඩු වෙලා තියෙනවා. අද රුපියල් 180ත් 380ත් අතර මිලක් තමයි. අඹ රුපියල් 50ත් 60ත් අතර මිලකට අද මිලදී ගන්න පුළුවන් වුණත් කරත කොළඹ අද රුපියල් 100ත් 120ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ඒ වගේමයි අල්පොන්සෝල මිල අද රුපියල් 450ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. මිලට පැෂන් රුපියල් 400ත් 500ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවෙනවා. අලිපේර රුපියල් 100ත් 120ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. කටුවනෝද කිලෝ එක රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට මිලදී ගැනීමට හැකි වෙනවා. නෙල්ලි 450ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වන්නේ. ඒ වගේමයි දියුල් රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලටම අලෙවෙනවා. අද බෙලි කිලෝ එකක් රුපියල් 130ත් 150ත් අතර මිලකට තමයි අලෙවෙලා තියෙන්නේ. අද තැමිලි ගෙඩියක තොග මිල රුපියල් 120ත් 140ත් අතර මිලක් වෙනකොට පෝල් ගෙඩියක තොග මිල අද රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පළතුරු ඇතුළු සියලුම දේවල් මේ මිල ගණන් යටතේ අද දිනේදී අලෙවෙනවා. ඒ වගේ මතක් කරනවා ඔබට අද දින මෙන්ම පසුගිය මිල ගණන්ද ඉක්මනට පහසුවෙන් බලන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබට කරන්න තියෙන්නේ දිනේ type කරලා search කරන්න විතරයි. එතකොට අනිවාර්යෙන් පසුගිය මිල ගණන් ඉක්මනට පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒකත් මතක් කරන ගමන් අදට සමු ගන්න. හෙට යලි හම් වෙනතුරු ඔබ සැමට ස්තුතියි.